නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක් මේ නායකයෙකු රටක් සුනාමියට හසුණු රටක් කඩා වැටිලා හතරගාතේ වැටුණු රටක් දැන් හම්බෙලා තින්නේ අපේ අතට. හැබැයි අපි අභියෝගේ බාර ගන්න අපි කවුරුත් ඉතාම අධිෂ්ඨානශීලීව මේ රට ගොඩනගනවා කියන අදහසේ අපිත් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි වගේ අය නම් අවුරුද්දකට වඩා කල් දෙන්නේ නැහැ ආණ්ඩුවට. කොහොමද ආණ්ඩුවේ හරි වැරදි වෙන්නලා කතා කරන්න සිද්ධ වෙනවා අපි. ඒ තරහකට නෙවෙයි දරුවෝ හදා ගන්න උඹල තාත්තල දඬුවම් කරනවා වගේ අපිත් ඒ කටයුත්ත සිද්ධ කරනවා. ඒ වගේම ජනමාධ්‍යයේ දිනනොත් මම ඉල්ලා හිටිනවා අපිට ටික කලක් යනකම් මේ රට රැක ගන්න උදව් වෙන්න. ජලිත්තරක් වැරදුනොත් මේ පාර ආයි ගොඩ ගන්න බෑ. ඒ නිසා අඩුපාඩු තියෙයි මේ ආණ්ඩුවේ. ඒ අඩුපාඩු දැක දැක අපි හදනවා මේ දවස්වල. ඒ තරම් කියන්න තරම් අඩුපාඩුත් නැහැ. අර අපිට විරුද්ධව හිටපු පිරිස් තැන් තැන් වලින් පොඩි පොඩි ප්‍රශ්න ඇති කරන එච්චර. ඒවා අපිට වළක්ව ගන්න පුළුවන්. අපිට හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නවා ප්‍රතිපත්තිගරුක. අපිට හොඳ අගමැතිවරයෙක් ඉන්නවා මේ රටේ ජන හදගැස්ම තේරුම් ගත්ත මේ සිවුරට ආදරය කරන සෙසු ආගම් වලට ආදරය කරන හොඳ ජනාධිපති කෙනෙක් සහ අගමැති කෙනෙක්. මම දැක්ක මේ කන්දට කලින් මේ යාපනයේ දාලා තියෙන පත්‍රිකාවක් ඉල්ලින් 13 දාහතරක්දා මම පුණ්‍යෙන් පල්ලෙන් කෙවුවා. මොකද ඒක කවදාවත් අපි දෙන්නේ නැද්ද ඒවා. ඒක බොරු කතා ඕනේ ඒවා දෙන්නේ නැහැ. අපි එකම පවුලක එකම මවකගේ දූදරුව වගේ මේ රටේ ජීවත් වෙමු. ධර්මාශෝක මහරජතුමාගේ ශිලා ලිපියක සඳහන් වෙනවා රටවැසි සියල්ලෝම මාගේ දරුවෝය කියලා. එහෙම හිතන්න කියලා මම මේ ආණ්ඩුවේ නායකයන්ගේ මුලදීම ඉල්ලුවා. රටවැසි සියල්ලෝම මාගේ දරුවෝය. දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ග අපි ඔක්කොම දරුවෝ හැටියට සලකන්නේ කියලා එක ගරු ජනාධිපතිතුමාට පිළි අරන් තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා ඇමතිවරු ඔක්කොම ඉල්ලීමක් කරන්නේ. දැන් ඡන්දේ නොදුන්නට කරන්නේ එකතු වෙමු අපි කියලා. දැන් අපිට අභියෝග කරන්න ඡන්දේ නොදී හිටියේ. දැන් අපි අභියෝග කරන්නේ නැහැනේ දෙමළ සහෝදර ජනතාවට. දැන් ඒකේ තිබුණ ඉල්ලීමේ උතුරු නැගෙනහිර අපේ නිජ භූමිය කියලා. ඇයි ලංකාවම නිජ භූමිය කියන්නේ? ඇයි උතුරු නැගෙනහිර විතර නිජ භූමිය කියන්නේ? මුළු ලංකාවම නිජ භූමිය කියලා අපේ දෙමළ සහෝදර ජනතාව කියන්නේ. අපි ඒකට විරුද්ධ නැහැ. අපි ඒකට ආශිර්වාද කරනවා. අපි ශක්තියක් වෙනවා. ඔබලාත් එක්ක අපේ කිසිම අර්බුදයක් නැහැ. ඔබලගේ දේශපාලන නායකයෝ කරන වැරදි වලට ජනතාව පලි නැහැ. අපිත් මේ දේශපාලන නායකයෝ වැරදි කරනවා. ජනතාව පලි නැහැනේ. ඒ වගේ දෙමළ සහෝදර ජනතාවටත් අපි කරුණාවෙන් මේ ගමන අපි යමු. අපිට විශාල අභියෝග රැසක් තියෙනවා. එකක් විශේෂයෙන්ම ජාත්‍යන්තර ගිවිසුම් වලින් අපේ රට බලපතල ලෙස තර්ජනයකට ලක් කරලා තියෙනවා. ඒ ජාත්‍යන්තර ගිවිසුම් ලංකාවේ ගිවිසුම් නම් අපිට මොනවහරි කරන්න පුළුවන්. ජාත්‍යන්තර ගිවිසුම් ඉතාම සුපරීක්ෂාකාරීව ඉතාම මැදහත්ව ඉවසීමකින් සංයමයකින් සාධාරණත්වයට හරවගතිය යුතුව තිබෙනවා. ඒ නිසා ජනමාධ්‍යවේදීනුත් ඒවැයිදී ඔය අපිට විරුද්ධව මේ අපි කියන්නේ මේ රාජ්‍ය නොවන සංවිධාන කෝටි ගාණක් මුදල් යට කරන්නේ අපිට විරුද්ධව. ඒක කියන්නේ නැහැ කවුරු. යට කළා එක මතයක් ගෙන මේ රටේ ජාතියක් නැති සංස්කෘතියක් නැති ආගම දහමක් පිරිසක් බව. කොටේම අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගෙන අනාගමික රටක් කියලා. රට නමයකට කඩන්නේ ව්‍යවස්ථාව සඳහන් කරලා තියෙනවා. සමලිංගිකත්වය නීතිගත කරන්න හැදුව රටේ. ඒව අමතක නැහැ අපිට. දැන් නම් මං හිතන්නේ අර ගේ මුදුන්ලිය තිරිබිරි ගානකොට ඉතිපිස්සෝ මතක් වෙනවා වගේ දැන් එක්සත් ජාතික පක්ෂයේ බුදුහාමුදුරුවෝ මතක් වෙනවා, මහා සංඝයා මතක් වෙනවා. නමුත් අපි දඬුවම දෙන්න ඕන දිගටම. ඒ තරම් හානියක් කරේනේ අපේ රටට වෙන කවදාවත්. එක්සත් ජාතික පක්ෂයේ හොඳ මම ඇසුරු කරපු වැදගත් උගත් මහත්තුරු හිටියා. මගේ පන්සලේ නිරතුරුව ගැවසු. Breaking.lk